අයිබෝවන් දරුවනේ අද දවසේදී මම රුවන්පුර අභිමානීය විශ්වයට රැගෙන යන මේ දෙවැන්ත වැඩසටහනේ තවත් එක කොටසක් විදිහට නවී ශ්‍රීණී දරුවන්ගේ තුන්වෙනි පාඩමට අදාළ තවත් කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ අනුව ඔබට මතක ඇති අපි නවී ශ්‍රීණී දරුවන්ගේ තුන්වෙනි පාඩමට අදාළව ලංකාවේ ආගමික හා ජාතික පුනර්ජීවන ව්‍යාපාරයේ කරුණු සාකච්ඡා කරා. අද දවසේදී මම අපේක්ෂා කරනවා තුන්වෙනි පාඩම නිමාවටපත් කරමින් බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නායකයෙක් ලෙස කටයුතු කළ අනගාරික ධර්මපාලතුමාගේ සේවාවන් ඒ වගේම අපේ රටේ සංස්කෘතික උරුමයන් රැක ගැනීම උදෙසාගෙන ගිය ව්‍යාපාර ඒ වගේම Hindu හා ඉස්ලාම් පුනර්ජීවන ව්‍යාපාරයේ කියන කරුණු කාරණා ටික ඉතාමත් සරලව ඔබ හමුවට රැගෙන එන්නට. ඒ අනුව දරුවනේ ලංකා ඉතිහාසයේ එක කොටසක් තමයි බ්‍රිතාන්‍ය පාලන සමය. බ්‍රිතාන්‍යයන් අපේ රට පාලනය කරපු කාලය තුල ඔවුන් මිෂනාරි ව්‍යාපාරයේ හරහා තමන්ගේ කිතුදහම පැතිරවීමේ උත්සාහයක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය ආගම් පරිහානියට පත්වීමක් දකින්නට ලැබුණා. ඒක නිසා දේශීය ආගම් සුරක්ෂිත කිරීම උදෙසා එම ආගම්වල පුනර්ජීවන ව්‍යාපාරයක් ඇති කිරීම උදෙසා දේශීය ආගම්වල නායකයන් විවිධ උත්සාහයන් ගත්තා. ඒ අතර තවත් එක ප්‍රධානම නායකයෙක් තමයි බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයෙක් තමයි අනගාරික ධර්මපාලතුමා. ඔබ දන්නවා අනගාරික ධර්මපාලතුමාගේ විශිෂ්ට සේවාවන් රැසක් අපේ ඉතිහාසයේ පුරා ලියවී තිබෙනවා. ඒ අනුව ඔහු බ්‍රිතාන්‍යයන් අපේ රට පාලනය කරපු කාලේ තමයි ජීවත් වුණේ. ඒ අනුව ඔහු බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට විශාල මෙහෙවරක් ඉටු කළා. ඔහු ලංකාවේ සමාගමක් බිහි කළා. මොකක්ද ඒ සමාගම? මහා බෝධි සමාගම. මහා බෝධි සමාගම පිහිටුවල ඒ හරහා බුදුදහමට නව ජීවියක් රැගෙන ඒම සඳහා විවිධ ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කළා. එතුමාට බ්‍රිතාන්‍යයන්ගෙන් විශාල අභියෝග තිබුණා. මේ බුදුදහම වෙනුවෙන් සහ දේශීය සංස්කෘතිය නගා සිටුවීම උදෙසා ගෙන ගිය ව්‍යාපාරය තුල නමුත් ඔහු නොසැලී බ්‍රිතාන්‍යයන්ට එරෙහිවද කටයුතු කරමින් එම අභියෝග ජය ගනිමින් දේශීයත්වය සහ දේශීය සිරිත් විරිත් සුරැකීම උදෙසා විශාල උත්සාහයක නිරත වුණා. ඔබ දන්නවා බ්‍රිතාන්‍යයන් අපේ රට පාලනය කරපු වසර 150කට ආසන්න කාලය තුල බුදුදහමත් එක්කම බුදුදහම හා බැඳුණු බෞද්ධ සංස්කෘතියේ පරිහානියක් ඇති වුණා. ලංකාව බටහිරකරණය වෙන්නට පටන් ගත්තා. ඒක නිසා අපේ පැරණි ඉතිහාසයේ පුරාවට අපි රැගෙන ආ අපේ දේශීය සංස්කෘතික ලක්ෂණ ක්‍රමයෙන් ගිලිහෙන්න පටන් ගත්තා. අනගාරික ධර්මපාලතුමා ඊට එරෙහිව නොබීව කටයුතු කළා. ඒ අනුව ඔහු මහා බෝධි සමාගම පිහිටුවල ඒ යටතේ ඒ හරහා ඔහු අපේ රටේ ජනතාවට බුදුදහම පිළිබඳ නව ආකල්ප ඇති කරන්නත් මේ බෞද්ධ සංස්කෘතියේ තියෙන වටිනාකම පිළිබඳ කරුණු කාරණා පැහැදිලි කරන්නටත් උත්සාහ ගත්තා. ඒ වගේම ඔහු වැඩි උනන්දුවක් දැක්වුවා අපේ රටේ දේශීයත්වය අගය කරන්න. මේ රටේ ජනතාවගේ ගති පැවතුම් සිරිත් විරිත් මේ දේවල් ආරක්ෂා කරන්නට. ඒක නිසා ඒ අනුව එතුමා විශේෂයෙන්ම අපේ රටේ ඕල්කට්තුමා මේ කාලය තුළ ගෙන ගිය බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. ඒ වගේම එදා ඕල්කට්තුමා ලංකාවට පැමිණිලා බුදුදහම පිළිබඳ දේශන පවත්වනකොට ඉංග්‍රීසි භාෂාවෙන් එම දේශන සිංහලයට පරිවර්තනය කළේ අනගාරික ධර්මපාලතුමා. ඒ වගේම එතුමා ඕල්කට්තුමා සමගම ඕල්කට්තුමා ලංකාවේ බෞද්ධ පාසල් ආරම්භ කරන්න කටයුතු කරනකොට ඊට සහයෝගය පළ කරා. ඒ වගේම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වගේ විද්‍යාල පිහිටුවන්නේ අනගාරික ධර්මපාලතුමාගේ නායකත්වයේ යටතේ. ඒ වගේම තමයි එතුමා අපේ රටේ සංස්කෘතිය බුදුදහම සුරක්ෂිත කිරීමට උත්සාහ කළා වගේම ඉන්දියාවේ බුද්ධගයාව බේරා ගැනීමටත් මේ කාලය තුළ කටයුතු කළා. ඔබ දන්නවා ඉන්දියාවේ බුද්ධගයාව බුදුන් වහන්සේගේ ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථාන. මේවා Hindu භක්තිකයන් අතට පත්වීමත් එක්ක ඒවායේ යම් පරිහානියක් ඇති වුණා. ඒක නිසා ධර්මපාලතුමා ඕල්කට්තුමාද සමග ඉන්දියාවට ගොස් එරට පාලකවරුන් සමග සාකච්ඡා කරමින් බුද්ධගයාව රැකගැනීමේ දැවැන්ත ක්‍රියාමාර්ගයක නිරත වුණා. ඒ අනුව එතුමා දේශීය විදේශීය
ජනතාවගේ හිත දිනාගත් බෞද්ධ නායකයෙක් ලෙස අපේ ඉතිහාසයේ සටහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ කාලය තුල අපේ රටේ තවත් වැඩසටහනක් ක්‍රියාත්මක වුණා බ්‍රිතාන්‍ය පාලනයත් එක්කම. ඒ තමයි ඔබ දන්නව රජරට ශිෂ්ටාචාරය. ඒ කියන්නේ ලංකාවේ අනුරාධපුරය සහ පොළොන්නරුව කියන රාජධානි මේවා බ්‍රිතාන්‍ය පාලන සමයේ විශාල වශයෙන් බිඳවැටීමකට ලක් වුණා. ඒ මොකක් නිසාද? ඔබ දන්නව බ්‍රිතාන්‍යයන් ලංකාව පාලනය කළේ කොළඹ සිට. පාලන මධ්‍යස්ථානය කොළඹ. බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රධාන වරාය ත්‍රිකුණාමල වරාය. බ්‍රිතාන්‍යයන් වතුවගාව පටන් ගත්තේ උඩරට ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන. ඒක නිසා මේ කාලය තුල අනුරාධපුරය සහ පොළොන්නරුව වගේ ඓතිහාසික අපේ උරුමයන් තිබිච්ච ස්ථාන කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ කිසිදු අවධානයක් යොමු වුණේ නැහැ. රාජ්‍ය අනුග්‍රහය යොමු වුණේ නැහැ. ඒක නිසා අපේ රජවරු ගොඩනගපු දේවල් මේ කාලේ විශාල වශයෙන් පරිහානියට පත් වුණා. ඒක නිසා දේශීයත්වයේ ගරු කරපු මෙරට නායකයන්ට ඒ ගැන විශාල කලකිරීමක් ඇති වුණා. ඒ අනුව මේ කාලය තුල තමයි වලිසිංහ හරිශ්චන්ද්‍ර මහත්තයා මේ රුවන්වැලි සෑය ගොඩනැගීම උදෙසා කටයුතු කරන්නේ. ඒ වගේම මීට සමගාමීව තමයි අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව බේරා ගැනීමට කටයුතු කරන්නේ. ඉතින් මෙන්න මේ කාලය තුල අපිට යම්කිසි ආකාරයකින් අපේ රට ශිෂ්ටාචාරය නැවත ගොඩනගන්නටත් යම්කිසි ආකාරයකින් කටයුතු කරන්න අපේ නායකයන් අවධානය යොමු කරා. ඒ වගේම තමයි දරුවනේ මේ කාලය තුල තවත් වැඩසටහනක් අපේ රටේ ඇති වුණා. අමත්‍යප ව්‍යාපාරය. මොකද්ද මේ අමත්‍යප ව්‍යාපාරය කියන්නේ? ඉංග්‍රීසීන් 1912 වෙනකොට අපේ රටේ සුරාසල් පැතිරවීම සඳහා සුරාබදු පනත අනුමත කරගනිමින් රට පුරා සුරාසල් ආරම්භ කරලා ඒ හරහා විශාල ආදායමක් ලබා ගන්නට කටයුතු කළා. මේක නිසා දේශීය සංස්කෘතිය බිඳවැටීම, ඒ වගේම ලෙඩ රෝග පැතිරී යාම, පවුල් සංස්ථා බිඳවැටීම මේ ආදී ප්‍රශ්න ගොඩක් නිර්මාණය වුණා. ඒක නිසා මත්පැන් වලට එරෙහිව මේ රටේ නායකයන් අමත්‍යප ව්‍යාපාරය බිහි කරගත්තා ඒ කාලය තුල. ඒ අනුව විශේෂයෙන්ම ආතර්මේ දියස්, ඔබ දන්නවා කොස්මාම කියලා අපි හඳුන්වන එතුමා තමයි අමත්‍යප ව්‍යාපාරයේ නායකයා ලෙස කටයුතු කළේ. ඔහුට සහයෝගය ලබා දුන්නා අනගාරික ධර්මපාලතුමා පියදාස සිරිසේන මහත්තයා. මේ වගේ අයගේ සහයෝගයෙන් අමත්‍යප ව්‍යාපාරයේද බ්‍රිතාන්‍යයන්ට එරෙහි තවත් එක වැඩසටහනක් බවට පත් වුණා. ඒක නිසා අපි උත්සාහ කරපු උත්සාහයේ යම් ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයන්ට ඔවුන් අපේක්ෂා කළ ආකාරයෙන් අපේ රටේ සුරාසල් පතුරවන්න බාධා ඇති වුණා. ඒ වගේම මේ රටේ ජනතාව තුළ විශේෂයෙන් මේ මත්පැන් පිළිබඳව යම් අවබෝධයක් ඇති වුණා. ඒවාට එරෙහිව කටයුතු කරන්න මේ රටේ ජනතාව පවා නැගී සිටියා. ඒ අනුව අමත්‍යප ව්‍යාපාරයේද යම් ජයග්‍රහණයක් ඇති කළා අපේ රට තුළ. ඒ වගේම තමයි දරුවනේ මේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට අදාළ කරුණු කාරණා වගේම මේ රට තුළ බ්‍රිතාන්‍යයන් කිතුදහම පැතිරවීම හා සමගාමීව ලංකාවේ හින්දු පුනර්ජීවන ව්‍යාපාරයකුත් ඇති වුණා. ඒ හින්දු පුනර්ජීවනයට නායකත්වය ලබා දෙමින් ආරුමුග නාවලරතුමා, ඒ වගේම පොන්නම්බලම් රාමනාදන් මහතා, පොන්නම්බලම් අරුණාචලම් මහතා වැනි නායකයන් පුරෝගාමී වුණා. ඒ අනුව ආරුමුග නාවලරතුමාගේ නායකත්වයෙන් මේ කාලය තුළ යාපනයේ මුද්‍රණාලයක් පිහිටවල හින්දු ආගමට අදාළ දෙමළ භාෂාව ඉගෙන ගන්න දරුවන්ට අවශ්‍ය කරන කරුණු කාරණා දැනුම් සම්භාරයන් ලබා දෙන්නට, පොත්පත් පරිශීලනය වැඩි කරන්නට කටයුතු කළා. ඒ වගේම මේ කාලය තුල උදේ පහනු පුවත්පත ආරම්භ කිරීම, ඒ වගේම පාල පාඩම් නම් දෙමළ දරුවන්ට පෙළපතක් හඳුන්වා දීම, ඒ වගේම මේ කාලය තුල පොත්පත් කීපයක් පරිවර්තනයට ලක් වුණා. ඒ අනුව ස්කන්ධ පුරාණම්, පෙරිය පුරාණම් වගේ කෘති මේ කාලේ මේ විදිහට පරිවර්තනයට ලක් කිරීමත් එක්ක දෙමළ දරුවන්ට තම භාෂාවෙන් අධ්‍යාපනය ලබා ගන්නටත්, ආගම පිළිබඳ දැනුම වැඩි කර ගන්නටත් අවස්ථාව ලබා දුන්නා. ඊට අමතරව අනගාරික ධර්මපාලතුමාලා වගේම නාවලරතුමාද තමන්ගේ ආගම වෙනුවෙන් විශාල මෙහෙවරක් කරමින් තමන්ගේ නිවසේ පවා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරා කියලා කියනවා. ඒ වගේම මේ කාලය තුළ යාපනයේ හින්දු පාසලක් ආරම්භ කළා. මෙන්න මේ විදිහට ආරුමුග නාවලරතුමා හින්දු ආගම ප්‍රචලිත කිරීම උදෙසා, ඒ වගේම පරිහානියට පත් වූ හින්දු දහම යළි ගොඩනගා ගැනීම උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරා. එතුමාගෙන් පස්සේ මේ ආගම මේ ආකාරයට සුරක්ෂිත කරමින්
ඉදිරියට රැගෙන යාමට පොන්නම්බලම් රාමනාදන් සහ පොන්නම්බලම් අරුණාචලම් යන මහතුරු සහයෝගය ලබා දුන්නා. ඒ වගේම තමයි ඉස්ලාම් පුනර්ජීවන ව්‍යාපාරය මේ සඳහා නායකත්වයේ ලබා දුන්නේ විශේෂයෙන්ම සිද්දිලිග්ගේ මහත්තයා. ඔහුට සහයෝගය ලබා දෙමින් ටීබී ජයම් මහතා කටයුතු කළා. ඒ අනුව සිද්දිලිග්ගේ මහතාගේ නායකත්වයෙන් ලංකාවේ ඉස්ලාම් පාසලක් ආරම්භ වුණා. ඒ වගේම තමයි ඔහු තමන්ගේ දරුවන්ට තමන්ගේ ආගමට අදාළ කරන පොත්පත් පරිශීලනය වැඩි කිරීම සඳහා පොත්පත් පළ කරන්නට කටයුතු කළා. ඒ අනුව මුස්ලිම් නේෂන් පුවත්පත ආරම්භ කළා. ඒ වගේම මරදානේ සහිලා විද්‍යාලය ආරම්භ කරා. මේ ආදී ලෙස ඉස්ලාම් දහම ආරක්ෂා කිරීම උදෙසා ඔවුන් කටයුතු කළා. ඒ වගේම තමයි මේ කාලය තුල ඔරාබි භාෂා නම් අරාබි ජාතිකයා ලංකාවට එනවා ඉස්ලාම් දහම සුරක්ෂිත කිරීම උදෙසා මොවුන්ට සහයෝගය ලබා දෙන්න. ඒ අනුව මේ කාලය තුල බ්‍රිතාන්‍යයන් අපේක්ෂා කළ ආකාරයෙන්ම දේශීයන්ගේ ආගම් පරිහානියට පත්වීම වළක්වාලමින් දේශීය ආගම් සුරක්ෂිත කිරීම උදෙසා අපේ රට තුළ මේ ආගම්වල නායකයන් කටයුතු කරා. ඒක නිසා මේ රට තුළ මේ කාලය තුළ උගතුන් බිහිවීම, ඒ වගේම පොත්පත් පරිශීලනය වැඩිවීම, ඒ වගේම සාක්ෂරතාවයේ වැඩිවීම මේ ආදී කරුණු කාරණා තුළින් අපේ රට ශක්තිමත් වුණා. අපේ රට බුද්ධිමතුන් මධ්‍යම පන්තිකයන්ගෙන් පිරෙන්න පටන් ගත්තා. ධර්මෝනේ ඔබ විශ්වාස කරනවද? බ්‍රිතාන්‍යයන් කිතුදහම ව්‍යාප්ත කිරීමට ගත්ත උත්සාහය තවත් එක දවසකදී ඔවුන්ටම අභියෝගයක් වෙනවා. ඔවුන් ලංකාවේ ළමයින්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීලා අපේ රටේ අය ඉතාමත් අඩු වැටුපකට සේවය සඳහා සපයා ගන්නට ගත්ත උත්සාහය ඔවුන්ට අභියෝගයක් වෙනවා. ඒ අපේ රටේ උගතුන්, අපේ රටේ මධ්‍යම පන්තිකයන්, අපේ රටේ ඉංග්‍රීසි භාෂාව කතා කරපු අය තමයි පසු කාලයේදී බ්‍රිතාන්‍යයන්ට එරෙහි බලවේගය ගොඩනගන නායකයෝ බවට පත් වෙන්නේ. හොඳයි, එහෙමනම් දරුවනේ අද දවසේදී මම ඔබගේ අවධානය යොමු කළේ නවයේ ශ්‍රේණියේ දරුවන්ගේ තුන්වෙනි පාඩමට අදාළව ජාතික පුනර්ජීවන ව්‍යාපාරයේ තවත් කොටසක් පිළිබඳව. ඒ අනුව දරුවනේ මේ ජාතික හා ආගමික පුනර්ජීවනය තුළ යම්කිසි ආකාරයකින් අපේ රට තුළ වෙනත් ආගම් පැතිරෙනකොට අපේ තිබිච්ච ආගම්වල ආගම හා බැඳුණු සංස්කෘතියෙන්ද පරිහානියට පත් වෙනවා. හොඳයි, එහෙමනම් අද දවසේදී මම කතා කරපු මේ කරුණු කාරණා ටික නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. මම ඉතාමත් ඉක්මනින් 9 ශ්‍රේණියේ දරුවන්ගේ 4 වෙනි පාඩමට අදාළ කරුණු කාරණා ඔබ වෙත රැගෙන එන්නට කටයුතු කරනවා. එහෙමනම් අද දවසේදීත් මගේ පාඩම හා එකතුණු ඔබ මගේ පාඩම ලයික් කරන්න, ෂෙයාර් කරන්න, ඒ වගේම දරුවනේ සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් අපි නැවත හමු වෙනතුරු ඔබට ආයුබෝවන්.